හිරවක් මිට්ටු. අද දිනේදී ඒ කියන්නේ අද පාන්දර දෙකට විතර බොහොම අවාසනාවන්ත සිද්ධියක් වාර්තා වෙනවා. ඒ තමයි අරුන්දිත වෛද්‍ය ශිෂ්‍යෙකුට පහර දීලා ඔහු ඝාතනය කරලා තියෙන. මිට්ටුරණි දවසින් දවස මේ රට මහ කාලකන්ණි පාදෙට කුපාඩි තැනකට තල්ලු වෙනවා. විශේෂයෙන්ම ඔබ කල්පනා කළ යුතු වැදගත්ම කාරණේ තමයි අද වෙනකොට මේ ආණ්ඩුව තමන්ගේ මැරයන්ට පිස්සු බල්ල වගේ හැසිරෙන්න ඉඩ දීලා තියෙනවා. විශේෂයෙන්ම පහුගිය කාලයේ පුරාම එරන්දිත කියන්නේ මැරේක්, හොරෙක්, තක්කඩිය, කුපාඩිය කියන එක මේ රට බහුතරයක් දැනගෙන හිටියා. ඒ වගේම මාධ්‍ය වාර්තා කරා. හැබැයි මේ පිස්සු බැල්ලා බැඳලා දාන වැඩේ මේ රටේ පොලිසිය කරෙත් නැහැ, ආණ්ඩුව කරෙත් නැහැ. ඒ වෙනුවට කරේ ඔහු ලයිසන්ස් ඡන්දිය බවට පත් කිරීම. මිත්‍රුනි, මේ පහර දීමට පැමිණි පිරිස, එම නැත්නම් එරන්දිතගේ ගෝලියෝ සහ එරන්දිත පැමිණලා තියෙන්නේ රාගම වෛද්‍ය පීඨයේ ශිෂ්‍යයන්ට පහර දෙන්න නේවාසිකාගාරයට. මේ නේවාසිකාගාරයට මොහු පැමිණලා තියෙන්නේ වෙන කිසිම දෙයකින් නෙමෙයි, රජයේ වාහනවලින්. ඒ කියන්නේ පොල් සංවර්ධන මණ්ඩලයේ වාහන පාවිච්චි කරලා තමයි එරන්දිතගේ මැරයෝ පැමිණලා තියෙන්නේ. දැනට වෛද්‍ය ශිෂ්‍යෝ ප්‍රකාශ කරන පරිදි මැරයෝ 14 දෙනෙක් පමණ මේ ප්‍රහාරයට සහභාගී වෙලා තියෙනවා. හැබැයි මුන් හත්පොලේ ගාගෙන තමයි ඉන්නේ. මොකද අපේ රටේ විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ බහුතරයක් මේ වෙනකොට දන්නවා ආණ්ඩුවේ ඕනෑම මොහොතක මැර ප්‍රහාර තමන්ට එල්ල වෙන්න පුළුවන් කියන කාරණය. එම නිසා වෛද්‍ය ශිෂ්‍යන්ගේ තිබුණු උනන්දුව සහ එවගේම කැපකිරීම නිසා එරන්දිතගේ මැරයෝ කිහිප දිනෙක් මේ වෙනකොටත් අත්අඩංගුවට පත් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම මේ පහර දීමට පැමිණි පිරිසෙන් එක් පුද්ගලයෙක් මේ වෙන විටත් වෛද්‍ය ශිෂ්‍යෝ අල්ලගෙන රාගම පොලිසියට බාර දීලා තියෙනවා. ඊට අමතරව පහර දෙන්න ආපු අය අතර එක් පුද්ගලයෙක් සමග ශිෂ්‍යෝ පොරබදද්දී ඔහුගේ මුදල් පසුම්බියව බිම වැටිලා තියෙනවා. මිත්‍රෝනි, මේ පර්ස් එක පරීක්ෂා කරනකොට අයිඩෙන්ටිටියක් හම් වෙලා තියෙනවා. මේ අයිඩෙන්ටිය නැත්නම් මේ හැඳුනුම් පැතේ බොහොම පැහැදිලිව සඳහන් වෙලා තියෙන්නේ අදාළ පුද්ගලයා එරන්දිතගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙක් කියන කාරණේ. මිට්ටෝරණි, මේ විදිහට ලයිසන් ඡන්දි බිහිවෙන්න ඉඩ දීලා මේ කාලකන්ණි ආණ්ඩුව බලාපොරොත්තු වෙන්නේ මේ රට ඇතුලේ විශාල භීෂණයක් නිර්මාණය කරලා ඒකේ වාසිය ගන්න. විශේෂයෙන්ම එරන්දිත මේ මැරවැඩ, තක්කඩි වැඩ, කුපාඩි වැඩ කරනමයි කියන එක පහුගිය ඡන්දෙට කලිනුත් වාර්තා වුණා. ඔබට මතක ඇති එක් අවස්ථාවකදී එරන්දිතලා රංජන් රාමනායක ටීවී එකේ නැත්තම් මාධ්‍ය සාකච්ඡාවකට ගිහිල්ලා ආණ්ඩුවේ විවේචනය කරන වෙලාවේ ඒ රූපවාහිනී මැදිරියට ඇවිල්ලා ඔහුට පහර දෙන්න උත්සාහ කරා. හැබැයි අවසානයේදී ආණ්ඩුව කිව්වේ එරන්දිත එහෙම දුවගෙන ආවේ එරන්දිතත් එක්ක විශාල පිරිසක් ආවා, මිනිස්සුන්ගේ විශාල විරෝධයක් මතු වුණා රංජන්ගේ කතාවට, ඒක ජනතා ප්‍රතිචාරයක් මිසක් ආණ්ඩුවේ මැර ප්‍රහාරයක් නෙමෙයි කියන කාරණේ. හැබැයි ඊයේ රාත්‍රියේ කොහොමද පොල් සංවර්ධන මණ්ඩලයේ වාහන පාවිච්චි කරලා වෛද්‍ය ශිෂ්‍යන්ගේ නේවාසිකාගාරයට ආවේ කියන ප්‍රශ්නෙට ආණ්ඩුව මේ මොහොත දක්වා උත්තර දීලා නැහැ. අනිත් කාරණේ තමයි අපි දන්නවා නඩුත් හාමුදුරන්ගේ බඩුත් හාමුදුරන්ගේ කියන කාරණේ. ලංකාවේ පොලිසිය 7-5කට විශ්වාස කරන්න බැහැයි කියන එක මේ වෙනකොට අපේ රටේ බහුතරයක් දෙන අත්දැකීමෙන් දන්න කාරණය. මේ වෙනකොට පොලිස් භාරයේ තියෙනවා අර අත්අඩංගුවට ගත්තු පුද්ගලයාගේ සියලුම තොරතුරු, ඒ වගේම බිම වැටිලා ගිහින් තියෙන මේ මුදල් පසුම්බිය මේ වෙනකොට වෛද්‍ය ශිෂ්‍යෝ රාගම පොලිසියට බාර දීලා තියෙනවා. හැබැයි රාගම OIC මේ වෙනකොට ආණ්ඩුවේ විශාල පීඩනයකට ලක් කරලා තියෙනවා මේ පරීක්ෂණ යටගහපන් කියන කාරණේ. මොකද අරන්දිතලට ප්‍රසිද්ධිය මිනී මරන්න ඉඩ දීලා තියෙන වෙන කවුරුවත් නෙමේ මිනීමරු ගෝට. ගෝට තමයි මේ රටේ ආරක්ෂක ඇමති. ඒ වගේම මිනිහ තමයි මේ වගේ කුප්ප කුපාඩි පාදඩ වලට උදව් උපකාර සහ අනුශාසනා දෙන්නේ. පෞද්ගලික කාලයේ පුරාම අපි දැකපු කාරණයක් තමයි ආණ්ඩුව විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට අනවශ්‍ය ලෙස පීඩන එල්ල කරලා, මැර ප්‍රහාර එල්ල කරලා ශිෂ්‍යයන්ගේ විවිධ සටන්, ඒ වගේම විවිධ අයිතිවාසිකම් වෙනුවෙන් කරන විවිධ උපාය මාර්ග මැඩපවත්වන්න උත්සාහ කරනවයි කියන කාරණේ. මේ වර්තමාන මිනීමරු ආණ්ඩුව රටේ නිදහස් අධ්‍යාපනයේ විනාශ කරන වැඩේ දිගින් දිගටම කරගෙන යනවා. රාජපක්ෂ ආණ්ඩුව මේක බොහොම හොඳට අවුරුදු 10ක් තිස්සේ කරා. මේ කාලකන්ණි ආණ්ඩුවත් ඒක ඒ විදිහටම කරගෙන යනවා. හැබැයි කෙහෙල් ගහට කොටලා කොට්ටෝර හොට පැටලා ගත්තා වගේම ආණ්ඩුව වෛද්‍ය ශිෂ්‍යයන්ට පහර දීම තුළින් විශාල අර්බුදයක් හදාගෙන තිබෙනවා. ඔබ දන්නා වෛද්‍ය ශිෂ්‍යෝ යම්කිසි විදියකදී තමන්ගේ
විරෝධය දිගින් දිගටම පාන්නට උත්සාහ කරොත් අනිවාර්යයෙන්ම රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් මේකට පැටලෙනවා. එහෙම වුණොත් ආණ්ඩුවට අනිවාර්යයෙන්ම හත් පොලේ ගා ගන්නට සිද්ධ වෙනවා. හැබැයි ආණ්ඩුවට එක වාසියක් තියෙනවා. ඒ තමයි පාදණිය මේ මොහොතේ ඉන්නේ රාජපක්ෂලගේ සාක්කුවේ. ඒ නිසා රාජපක්ෂලට ඕන විදියට සාමාන්‍යයෙන් පාදණිය නටනවයි කියන එක බහුතරයක් දන්න කාරණේ. ඔබට මතක ඇති මේ රටේ ගොවියන්ට කෙලවන වැඩේදී පාදණියලා ආණ්ඩුවට උල්පන්දම් දුන්නා. පස්සේ වැඩේ නෝන්ඩි වුණාට පස්සේ තමයි මේ කට්ටිය අපි දන්නේ අපි තොත්ත බබාල කියලා පැහැදිලුම් පැත්තකට ගියේ. ශිෂ්‍යෙන්ට පහර දීමේ ඉතිහාසයේ අදෙයියට නෙමෙයි විශාල කාලයක් ආපස්සට යනවා. ඔබට මතක ඇති එක් අවස්ථාවකදී ජේ.ආර්. ජයවර්ධනගේ මැරයෝ කැලණිය විශ්වවිද්‍යාලයට පැනලා පහර දුන්නා. අන්න ඒ වෙලාවේ තමයි බද්දේගම සමිත පුටුවක් කඩලා එක් මැරයෙකුට පහර දීලා ඔහු මැරිලා වැටුණා. අවසානයේදී සමිතව අත්අඩංගුවට ගත්ත ඒ වෙලාවේ වාසුදේව නානායක්කාර ඒ කාලේ ඔය පෙන්ෂන්ගේ සටන්කාමියා නෙමේ හිටියේ, ඔය ආණ්ඩුවට කඩේ යන පාදඩෙක් නෙමේ ඒ කාලේ වාසු තුල හිටියේ. වාසු තමයි ඒ වෙලාවේ බද්දේගම සමිත වෙනුවෙන් ඉදිරිපත් වෙලා සටන් කරලා ඔහු හිරබාරයෙන් නිදහස් කරගත්තේ. ඒ වගේම ඔබට මතක ඇති ත්‍රිමා. ත්‍රිමාලා මේ රටේ නිදහස් අධ්‍යාපනයේ විශාල කැපකිරීමක් කරපු පුද්ගලෙක්. විශේෂයෙන්ම තමන්ගේ බඩගෝස්ත්‍රය ගැන නොහිතා, තමන්ගේ දොස්තර උපාධිය ගැන නොහිතා, තමන්ගේ හෙට ගැන නොහිතා ඊළඟ පරම්පරාවේ නිදහස් අධ්‍යාපනයේ අයිතිය වෙනුවෙන් තමයි ත්‍රිමාල සටන් කරේ. ඉතා ත්‍රිමාල ජීවිතයෙන් නුදුන්න නම් අද වෙනකොට මේ රටේ මිනිස්සුන්ට කතා කරන්න තරම් නිදහස් අධ්‍යාපනයක් නැහැ. ආණ්ඩුවට තලුමරමර කයිවාරු ගහන්න තරම් නිදහස් අධ්‍යාපනයක් නැහැ. හැබැයි ඔබට මතක ඇති ත්‍රිමා පැහැරගෙන ගිහිල්ලා පොල් පරාලන ගහලා තමයි මැරුවේ. අදටත් ත්‍රිමාගේ අම්මා දහදුක් විඳින්මින් තමයි ජීවත් වෙන්නේ. විශේෂයෙන් මේ පහර දීමත් සමගම වෛද්‍ය ශිෂ්‍යෝ 4 දෙනෙක් බරපතල සුවාල සහිතව මේ වෙනකොට රාගම රෝහලේ ඉන්නවා. මිත්‍රෝනි, යන්තම් වාසියකට මෙතන හිටලා තියෙනවා මුන් පහර දීලා තියෙන වෛද්‍ය ශිෂ්‍යෝ නිසා. අධිකරණ වෛද්‍ය නිලධාරීන් ලවා ශිෂ්‍යෝ තමන්ම ගුටි ගස්සගෙන රෝහලට ආවයි කියන කතාව කියාගන්න අමාරුයි. මොකද එකම ෆීල්ඩ් එකේ කට්ටියක් තමයි දැන් වැඩේට සෙට් වෙලා ඉන්නේ. උපදන්න ඇති මේ වෙනකොට ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට බිත්තර ගහපු සිද්ධිය සම්බන්ධයෙන් දැන් නාමල් කියන්නේ JVP එක මේ බිත්තරේ ගහගත්තයි කියලා. හැබැයි මේ සිද්ධියද එහෙම කියාගන්න බැරි වෙන හේතුව තමයි අපි විශ්වාස කරනවා ත්‍රිමා විතාරණගේ නඩුවේදී අර රජයේ අධිකරණ වෛද්‍ය නිලධාරියා කරා වගේ කුපාඩි වැඩක් නොකරන්න තියෙන ඉඩකඩ වැඩි. ඔබට මතකයි ත්‍රිමාගේ මරණය බොහොම පැහැදිලිව ඝාතනයක්. මොකද ඉන් පස්සේ කරපු මරණ පරීක්ෂණයේදී ඒක එළි වුණා. හැබැයි එදා ඒ මරණ පරීක්ෂණය කරපු පාදඩ වෛද්‍යවරයා කිව්වේ ඒක ගින්නකින් ඇතුණු මරණයක්. හැබැයි පස්සේ එළි වුණා ඒක මරණය ගින්නකින් නෙමෙයි ගහලා මරලා වාහනේ ඇතුළට දාලා පුච්චපු සිද්ධියක් කියන කාරණේ. සාමාන්‍යයෙන් අපේ රටේ පවතින නඩු විධාන සංග්‍රහය අනුව සහ පවතින සාක්ෂි නීතිය අනුව ආණ්ඩුව මේ වගේ වැඩක් ගොඩදාගන්නේ වෛද්‍ය සාක්ෂි පරස්පර කරලා. ඒ නිසා මුන් මේ මොහොතේ පහර දීලා තියෙන්නේ රාගම වෛද්‍ය විද්‍යාලයේ ශිෂ්‍යෝ නිසා. බොහෝ වෙලාවට එවැනි කුප්ප වැඩක් කුපාඩි වැඩක් අධිකරණ වෛද්‍ය නිලධාරීන් නොකරයි කියන විශ්වාසය මේ රටේ බහුතරයකට තියෙනවා. මිත්‍රෝනි, අද මුන් පහර දුන්නේ වෛද්‍ය ශිෂ්‍යයන්ට හොස්ටල් එකට ඇවිල්ලා. ඒ නිසා හෙට දවසේ ඔබගේ ගෙදරට ඇවිල්ලා රන්දිතල ගහලා ගියත් කරන්න දෙයක් නැහැ. මොකද මෙතන විශාල ශිෂ්‍ය ප්‍රමාණයක් හිටෙමින්ද තමයි මේ මැරයෝ ටික අහුනේ. ඒ වගේම පැමිණි රජයේ වාහනවල අංක මේ වෙනුවටත් පොලිසියට බාර දීලා තිබෙනවා. හැබැයි පොලිසිය ඉන්න තොත්ත බබාලා අර අහිංසක මිනිහෙක් අහුනම අතපය කැඩුවට මේ මොහොතේ එරන්දිතර බයේ වල්ගේ පස්සේ ගහගෙන ඉන්නවා කියන එක තමයි ප්‍රදේශයේ ජනතාව කියන්නේ. නිට්ටෝරණි, මේ පිස්සු බල්ලු බලල දාන බඩේ අපි බාරගත යුතු වෙනවා. මොකද මේ කාලකන්‍ය ආණ්ඩුවට පිස්සු කලන් ඉඩ දීලා තියෙන්නේ. එරන්දිතලට මේ විදියට රජයේ වාහන පාවිච්චි කරන්න ඉඩ දීලා තියෙන්නේ. තමන් අපි ටැක්ස් වලින් සල්ලි ගෙවන පඩි ගෙවන මේ කාලකන්‍ය මේ මැරවඩ වලට පාවිච්චි කරන්න ඉඩ දීලා තියෙන්නේ අපි. මොකද විධායක වස්ථාදායක අධිකරණ බලය තියෙන්නේ අපිට. ඒ නිසා මේ පරමාධිපත්‍ය දුන්නේ අපි. එම නැත්තම් අපි සතු පරමාධිපත්‍ය තමයි මේ ආයතන වලට අපි බාර දීලා තියෙන්නේ. ඒ නිසා මේ පවතින ව්‍යවස්ථාවෙන් නාමිකව හරි ඉතුරු වෙලා තියෙන මේ ඡන්ද අයිතිය පාවිච්චි කරලා මේ ක්‍රමයේ වෙනස් කිරීමේ වගකීම ඔබත් මම සතුව තිබෙනවා. එහෙම නැතුනොත් අද වෛද්‍ය ශිෂ්‍යෙකුට පහර දීලා ඔහුව ඝාතනය කරා වගේ හෙට දවස ඔබේ ගේ ඉස්සරහට ඇවිල්ලා ඔබේ දරුව ඝාතනය කරලා යන දවස වැඩි ආතක නෙමෙයි. ඒ නිසා මේ කාලකන්‍ය ක්‍රමය වෙනස් කරන්න පුළුවන්. ඉගෙන දැක්මක් තිබෙන සැලැස්මක් තිබෙන සමාජ දේශපාලන කණ්ඩායමක් සමග පෙරට යාම අත්‍යවශ්‍ය වෙලා තිබෙනවා. ඒ වගේම
හැයි ගෑණි දීලා හොටු ගෑණි ගන්නෙ නැතුව කටයුතු කිරීම අතිශය වැදගත්. නිතරෝනි අර්ගලිත ජයග්‍රහණය නොවිතිබ ඔබට සීපත් කරමින් මා ඔබෙන් සමුගන්. ඔබ සැමට ජය.